ඔයාලා දැන් ඉගෙන ගත්තේ පුරුෂ ලිංග ඒකවචන උක්ත පද සහ පුරුෂ ලිංග ඒකවචන අනුක්ත පද නේද? හරි. දැන් අපි ආයිමත් ඉගෙන ගන්න යන්නේ අනුක්ත පද ගැනම තමයි. හැබැයි අපි බලමු ඒ මොනවද කියලා. ඊට කලින් මේ ගෙදර වැඩ මම දාලා ඇති ඒවට ඉඳ තියාගන්න පුළුවන් වේද ඔයාලට පිටු දෙකක් විතර යාවි සමහර වෙලේ වැඩ ටිකට. ඔව් CR පිටු දෙකක් විතර යාවි. CR පිටු දෙකක් ඉඳ තියුවත් කමක් නැහැ. ඒ වුණත් ගොඩක් හොඳයි. නේද? ඒකම මේ වැඩ ටික දැන් අදම කරන්න පුළුවන්. ඉඳ තියලා අපි මේ වචන කොටු තුනක් ඇඳගමු ආයිමත් හොඳේ. රයිට්. මේක අලුත් පාඩමක් අර විදියටම තමයි යන්නේ. හැබැයි පාඩම අලුත් හොඳේ. හරි CR පිටු දෙකක් ඉඳ තියලා අපි වචන කොටු තුන ඇඳගන්න. හරි ඉස්සල වගේම වචන කොටු තුනක් මෙන්න පළවෙනි වචන කොටුව वचन को देख සාරි සෙල වගේ දොක ලියා ගන්න ඕන. ඔව්. ඉස්සල වගේමයි. තාන්ටි මේක කියනවාද? එකේ වෙලඹ වෙලඹ. දෙකයි තියෙන්නේ තුනක් නෑ මේ සැරේ.
ඒ දෙකම ලියාගත්ත සර්. හොඳයි. සර් ඒ දෙකම ලියාගත්තා. හරි. දැන් ආයිමත් අර වහුවක් තියෙන්නේ. මතකද? ඔව් සර්. දාපු වහුවක්. වගු අඳින්නද? ඔව් වගු අඳින්න 1 2 කියලා දාලා. හරි මම මකනවා මේක. හොඳයි මෙහෙමනේ වගු ඇන්ද ඔයාලා නේද? එක දෙක. හරි පළවෙනි වචන කොටුවේ පළවෙනි එක ගන්න. මොකද්ද පළවෙනි එක? නායිකාවක්. නායිකාවක්. ඔව් උක්තපද නායිකාවක්. නායිකාවක්. ඊට ගැළපෙන පදය මොකද්ද අනිත් පැත්තේ නාම පදය? නායිකාවක. අනහරි නායිකාවක. නායිකාවක. ඒ අනුක්ත පදය නේද? ඒ අනුක්ත පදය. හොඳයි දෙවෙනි එකක් ලියන්න ඊට ගැළපෙන එක ලියන්න තුන්වෙනි එකක් ලියන්න ඊට ගැළපෙන එක ලියන්න එහෙම ලියන්න මම ලිව්වා හොඳයි කියවන්න බලන්න ඉස්සෝනේ නායිකාවක් නායිකාවක නිලියක් නිලියක ගැහැණියක් ගැහැණියක මෝදෙනක් මෝදෙනක තාරාවියක් තාරාවියක වෙළඹක් වෙළඹක හොඳයි ලිවරයි හොඳයි කියන්න පුතේ නායිකාවක් නායිකාවක නිලියක් නිලියක ගැහැණියක් ගැහැණියක මුවදෙනක් මුවදෙනක තාරාවියක් 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 තාරාවියක වෙළඹක් වෙළඹක ඉවරයි සර් ඉවරයි සර් හරි කමන්නේ අපි මේ ඉවරයි සර්. ඔව් මේ වඩා ලස්සන කිමුනේ අංක 1 මොනවද තියෙන්නේ?
උක්තපද අංක දෙකේ තියෙන්නේ මොනවද අනුක්තපද අනුක්තපද හැබැයි අපිට මේ අංක දෙක නේද අපි අංක එක දෙක බලමු පොඩ්ඩක් මේ තියෙන්නේ පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද ස්ත්‍රී ලිංග ස්ත්‍රී ලිංග ඒක වචනද බහු වචනද ඒක වචන ඒක වචන එහෙනම් අපිට මේ ටික කියන්න පුළුවන් ස්ත්‍රී ලිංග ඒක වචන අනුක්ත පද නේද අපිට එනම් මෙතන කියන්න පුළුවන් මේ වගේ එකක් දාලා ඔව් මේ කොටුවේ පෙන්නන්නේ මොනවද ස්ත්‍රී ලිංග ඒක වචන අනුක්ත පද ස්ත්‍රී ලිංග ඒක වචන ඒක වචන අනුක්ත පද මේ කොටුව දිහා බලමු උක්ත පද තියෙන්නේ ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංග ඔව් ස්ත්‍රී ලිංග නායිකාව ස්ත්‍රී ලිංග උක්ත පද ඒක වචනද බහු වචනද ඒක වචන ඒක වචන එහෙනම් අපිට මේ ටික කියන්න පුළුවන් නේද ස්ත්‍රී ලිංග ඒක වචන උක්ත පද ස්ත්‍රී ලිංග ස්ත්‍රී ලිංග ඒක වචන උක්ත පද උක්ත පද අර පුරුෂ ලිංගේ වයි වගේ අනුක්ත පද නේද දෙආකාරයක් නැහැ නේද එක විදියකට තමයි තියෙන්නේ ක ශබ්දය ක කියන ශබ්දය තමයි එන්නේ අවසානයේද නේද එතනින් තමයි අපිට සොයා ගන්න පුළුවන් වෙන්නේ පුරුෂ ලිංගේ වයිදි එකු සහ කු ශබ්දය ආවේ නේද මෙතන ක ශබ්දය තමයි එන්නේ ක අකුරෙන් අවසන් වෙන නිසා අපට ස්ත්‍රී ලිංග රයිසර් ඔව් සොයා ගන්න ලේසි ස්ත්‍රී ලිංග රයිසර් හරි සොයා ගන්න අර වගේම උක්ත පද සහ අනුක්ත පද මේ සොයා ගන්න නේද වගුවක් ඇසුරෙන් උක්ත පදයි අනුක්ත පදයි හොයලා ඒක වගුවේ පුරවන්න තියෙන්නේ මෙන්න මේක මම පෙන්නන්නම් ආ මේ තියෙන්නේ ස්ත්‍රී ලිංග උක්ත පද සහ ස්ත්‍රී ලිංග එක වචන අනුක්ත පද
වෙන වෙනම හොයන්න. තේරුණාද? හොයලා පුරවන්න තියෙන්නේ මේ පහල තියෙන වර්ග මේ තියෙන වර්ග. ඒක පුරවන්න තියෙන්නේ. ඒක පැවරුමක්. පුරුෂ ලිංගයේ මම ඒක දාලා ඇත්ති දැනටමත් දාලා ඇත්තේ. ඒ විදිහට මම මේකෙත් දාන්නම්. එතකොට දැන් අද ඔයාලා එනම් මේ උක්ත පද සහ නේද අනුක්ත පද වෙන් කරලා හඳුනගෙන තියෙන්නේ නේ. එතකොට පුරුෂ ලිංග ඒකවචන අනුක්ත පද සහ ස්ත්‍රී ලිංග ඒකවචන අනුක්ත පද නේද? අපි ඒව වෙන වෙනම අඳ ගන්න තියෙන්නේ හරයි. තව තියෙන මේ පාඩමේ තව කොටස් ටිකක් තියෙන හොඳද? ඒ ටිකක් මම ඔයාලට මේ වෙනම දෙන්නම්. මේ එකක් වගුවක් තියෙන ඒ වැඩේ කරන්න. හොඳද? හරි. ඒක ගෙදරදී අපි කරමු ඒ වැඩ ටික. අදම කරත් කමක් නැහැ. ඔයාලට වෙලා තියෙනව කරන්න. අදම අපි ඒ වැඩේ පටන් ගන්න.